वी अकाडमी चैनल लेकर अदात ओब सादरयेन पिलिगन्नवा लेक्चर केनेक वेन्ने कोहोमद कियन वीडियो मालावे तुंगवेनि कोटस विदियट अद अपि कथा करन्ने लेक्चर पोस्ट एकट अप्लाई करन्ने कोहोमद कियला अपि कलिन वीडियोस वलिन लेक्चर केनेक कियन्ने कवुद सह लेक्चर केनेक वेन्न ओनि सुदुसुकम गन कथा कला ए वीडियोस बलुवे नत्नम एवत बलन्न කලින් වීඩියෝ එකේ අපි කතා කරපු සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් ලෙක්චර් පෝස්ට් එකකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ සම්බන්ධව හැම දෙයක්ම අද වීඩියෝ එකකින් අපි කතා කරමු. හරි. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. ලෙක්චර් පෝස්ට් එකකට ඇප්ලයි කරන්න නම් මුලින්ම විශ්වවිද්‍යාලයෙන් අදාළ විෂය සම්බන්ධව වේකන්සි අනවුස්මන්ට් එකක් දාන්න ඕනි. වේකන්සි සම්බන්ධව දැනගන්න නම් යුනිවර්සිටි වෙබ් පේජ් එකේ වේකන්සිස් ගිහින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ජොබ් වේකන්සිස් පළ කරන වෙබ්සයිට්ස් හෝ පත්තර වලින් උනත් දැනගන්න පුළුවන්. මේ හැරුණම සමහර පුද්ගලික විශ්වවිද්‍යාලවල නම් ඔවුන්ගේ වෙබ් පේජ් එකේ කැරියර් කියන පේජ් එකට ගිහින් ඔයාගේ CV එකක් දාලා තියන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ලෙක්චර් පෝස්ට් එකට අදාළව අයදුම් පත්‍රයේ සූදානම් කරගන්නේ කොහොමද කියලා. සමහර විශ්වවිද්‍යාලවලින් ලෙක්චර් පෝස්ට් එකට අදාළව සම්පූර්ණ කරලා එවන්න කියලා ඇප්ලිකේෂන් ෆෝම් එකක් එයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් එක්ක ඇටච් කරලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරලා හරියට ෆිල් කරලා පෝස්ට් කරන්න. මේ තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ විදිහට ලෙක්චර් පෝස්ට් එකට අදාළව ඉදිරිපත් කරලා තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක. නමුත් සමහර වෙලාවට ඇප්ලිකේෂන් ෆෝම් එකක් නැතුව ඔයාගේ අයදුම් පත්‍රය විතරක් එවන්න කියලා වේකන්සි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඇප්ලිකේෂන් ලෙටර් එකක් හදාගන්න. ඇප්ලිකේෂන් ලෙටර් එකක් කියන්නේ මේ වගේ එකක්. මේ තියෙන සාම්පල් ලෙටර් එකක්. උඩින්ම ඔයාගේ නම, ඇඩ්‍රස් එක සහ ඊමේල් එක. ඊට පස්සේ ඔයා ඇප්ලිකේෂන් එක යවන්නේ කාටද සහ යුනිවර්සිටි එකේ ඇඩ්‍රස් එක. ඒ වගේම දිනයත් ඊට පහලින් දාන්න. ඊට පස්සේ ටොපික් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඇප්ලිකේෂන් ලෙටර් එකේ බොඩි එක විදියට ඔයා මේක මොකටද ලියන්නේ, ඒ වගේම ඔයා ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්, ඒ කියන්නේ ඔයාගේ නම, කම්ප්ලීට් කරපු ඩිග්‍රිය සහ ඔයා දැන් මොනවද කරන්නේ වගේ දේවල්. අවසානයේ ස්තුතිය සමග අවසන් කරලා ඔයාගේ අත්සනත් අනිවාර්යෙන් යොදන්න ඕනි. විශේෂයෙන් මතක තියාගන්න පෝස්ට් කරලා ඇප්ලිකේෂන් ලෙටර් එකක් යවනවා නම් ටයිප් කරලා ප්‍රින්ට් කරන්නේ නැතුව පෑනෙන් ලියලා යවන්න. ඒ වගේම A4 කොළයකට වඩා වැඩියෙන් ලියන්න යන්නත් එපා. A4 කොළයක් තිබුණාම හොඳටම ඇති. ඒ වගේම මෙතනදි තව වැදගත් දෙයක් කියන්න ඕනි. අපි නිවැරදිව ඇකඩමික් CV එකක්, කවර් ලෙටර් එකක්, ඇප්ලිකේෂන් ලෙටර් එකක්, ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් වගේ දේවල් නිවැරදිව ලියන විදිය ඉදිරි වීඩියෝ තුලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම වී ඇකඩමි සමග රැඳිලා ඉන්න කියලාත් මෙවලි මම මතක් කරනවා. ඊළඟට අපි බලමු ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න ඕනි අනිත් ડોකියුමන්ට්ස් මොනවද කියලා. මේවා සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. නමුත් ගොඩක් දුරට අනිවාර්යෙන් CV එක නම් ඇටච් කරන්න කියලා කියනවා. මෙතනදි මතක තියාගන්න ඕනි ඇකඩමික් CV එකක් තමයි ඔයා යවන්න ඕනි. ඇකඩමික් CV එකේ work experience සහ educational qualification සමග ඔයා කරපු research, trainings, projects, workshops, field work සහ විශේෂයෙන් publication සම්බන්ධ විස්තර තමයි අතුලත් කරන්නේ. CV එක හැරුණම සමහර වෙලාවට එක් එක් යුනිවර්සිටිස් වලින් ඩිග්‍රී සර්ටිෆිකේට්ස් වල කොපීස්, ට්‍රාන්ස්ක්‍රිප්ට් වල කොපීස්, බර්ත් සර්ටිෆිකේට් එකේ කොපි එකක්, එතකොට ඩෙන්ටි කාඩ් එකේ කොපි එකක් වගේ එක් එක ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ඒ නිසා මේ දේවල් ඔයා ළඟ නැත්නම් කලින්ම ඒ දේවල් අදාළ තැන් වලින් අරගෙන සූදානම් කරගෙන තියාගන්න. හැබැයි මේ ඔක්කොම එකම යුනිවර්සිටි එකකින් ඉල්ලන්නේ නැහැ. එක් එක් යුනිවර්සිටිස් වලින් එක් එක් ඩොකියුමන්ට්ස් තමයි ඉල්ලන්නේ. ඉතින් ඔයා ඇප්ලයි කරද්දි බලන්න ඔයාගේ වේකන්සි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මොනවද ඉල්ලලා තියෙන ඩොකියුමන්ට්ස් කියලා. ඒකට අනුව ඇප්ලිකේෂන් ෆෝම් එක හරි ඇප්ලිකේෂන් ලෙටර් එක හරි එක්ක අදාළ ඩොකියුමන්ට්ස් ඇටච් කරලා පෝස්ට් කරලා යවන්න.
තව කියන්න ඕනි වැදගත් දෙයක් තමයි ඇකඩමික් ෆීල්ඩ් එකේදී ඔයා මොනහරි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරලා print කරද්දී A4 කොලයක එක පැත්තක් විතරක් print කරන්න. දෙපැත්තම print කරලා fill කරන්න යන්න එපා. මේ වගේ පොඩි දේවල් උනත් මම කියන්නේ හැම දෙයක්ම ඔයාලා නිවැරදිව දැනගන්න ඕන නිසා. මොකද සමහර විශ්වවිද්‍යාලවලින් මේ වගේ පොඩි දේවල් උනත් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරගන්න හේතුවක් කරගන්නවා. ඒ වගේම කියන්න ඕනි තවත් වැදගත් දෙයක් තමයි මේ කාලේ සමහර රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් ඇප්ලිකේෂන් එක post කරලා එවන්න කියනවා වගේම email කරන්නත් කියනවා. එතකොට ඇප්ලිකේෂන් එක සමග අනිත් එවන්න කියන original documents scan කරලා PDF කරලා ඔක්කොම එක PDF එකක් විදියට හදලා තමයි යවන්න ඕනි. ඒකට ඔයාට ඉන්ටර්නෙට් එකේ ඕනි තරම් online free PDF merge කරගන්න websites තියෙනවා. ඒකට අදාළ documents upload කරලා පහසුවෙන් එක PDF එකක් විදියට හදලා යවන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයා post කරලා හරි mail කරලා හරි ඔයාගේ application එක සමග අදාළ documents යවුවට පස්සේ සති කිහිපයකින් ඔයාට අදාළ මූලික සුදුසුකම් තියෙනවා නම් ඔයාව lecturer interview එකට shortlisted වුණා කියලා interview එකට එන්න කියලා mail එකක් හෝ ගොඩක් දුරට letter එකක් ලැබෙනවා. හරි. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. lecturer කෙනෙක් වෙන්නේ කොහොමද කියන වීඩියෝ මාලාවේ අවසාන හා වැදගත්ම වීඩියෝ එක විදියට lecturer interview එක කොයි වගේද කොහොමද සූදානම් වෙන්න ඕනි මොනවද ඔයාගෙන් අහන ප්‍රශ්න කියලා ඒකෙදී අපි කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් හරි ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දානත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.